ඉස්කීම් එකට ආවට මොකද අද තමා මැඩම් හරියටම දැක්කේ. මැඩම්ටත් ඉතින් ගිය ඇතුළට වෙලා ඉඳලා මැඩම්ට මැඩම් එපා වෙලා වෙන්න තිනේ. මේ මැඩම්ලට එහෙන ජංජාලයක් උඩාලුනේ. යකෝ මේ ගෑනික පුදුමාඩම්බර යන්න තියෙන. අපි කතා කලාම එහෙන උඩ යනවා. යකෝ අර මනුස්සයාට මිරිකාන තිබුණේ මනුස්සයාගේ බෙල්ල නෙමෙයි මේ ගෑනික බෙල්ල. තුදර තාත්ත මාවදාල ඔෆිස් එකට ගියා. මට හොඳටම බඩගිනේ. හරි කෑම බෙදලා තියෙන්නේ. කන එකයි ඇත්තේ. රත් කරන්න විදිහක් නෑ. හැබැයි ඉතින් ඒකේ සතුරු වෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා. මොකද ඒකේ සතුරු වෙන්න පුළුවන් කාරණාව? මේකයි. දැන් මට හොඳටම බඩගිනි වුණාම අම්මා කෑම රත් කරලානේ දෙන්නේ. එතකොට මට හිමින් හිමින් තමයි කන්න වෙන්නේ. ඒත් දැන් අවන් එක කැඩුන හින්දා මට හයියෙන් හයියෙන් කන්න පුළුවන්. ඒකයි සතුරු වෙන්න පුළුවන් කාරණාව. ඔය පණ්ඩිතකම පැත්තකින් තියෙන වොෂ් එකක් දාගෙන කෑම කනවා. முதலாளி முதலாளி பித்தர் தீனது நோ நோ மீட்ட கலින් දැකලා නෑ නේ අපි මේ ළඟදි මේ පැත්තට ආවේ අර ස්ටිවන් නෝන්ලාගේ ගේරෙන්ට් එකට අරගෙන ආවේ නෝන්ලාද முதலாளி මේ බිත්තරයක් කීයද බිත්තර 15ටක් තියනවා 18ටක් තියනවා එහෙනම් මට බිත්තර හතරක් දෙන්න. අනේ නෝන තරහ වෙන්න එපා. අද නම් බිත්තර දෙන්න විදිහක් නැහැ. වෙන ඕන දෙයක් දෙන්න. බිත්තර බෑ. ඇයි මේ බිත්තර ඔක්කොම ඕඩර් කරලාද? නෑ අද මාසෙ පෝයනේ. මම පෝය හතරටම බිත්තර විකුණන්නේ නැහැ. මොකද මේ ලෝකෙට වගේම යන ලෝකෙටත් කීයක් හරි හම්බ කරගන්න එපා. මේ එහෙනම් මට කියන්න පුළුවන්ද බිත්තර ගන්න පුළුවන් වෙන තැනක් ප්‍රධාන පාරටම යන්න වෙනවා හත්තද මොකද ක්‍රිෂ්ණ? ඇයම? නැයිති ඔයා නෑ නෑ කිව්වට ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා හෝම්වර්ක් නොකරකින් අද ටීචර් ඔයාට පනිෂ් කළාද? නෑ අම්මා. නැත්ති මොකද? එහෙනම් ඒ ඔච්චර කල්පනා කරන්නේ ඔයා. ඒකද මේ? අම්මා මුලින්ම ඇහුවා නම් මං කියනවා. අම්මා හැබැයි මට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලානේ. ක්‍රිෂ්ණ ඔයා හෝම කල්පනා කරනවා කියලා කියන්නේ ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙන එකනේ අම්මා ඔය ගල් ඇතුලේ නිදන් තැම්පත් කරනවා කියන්නේ ඇත්තද එහෙමනම් කියනවා මිනිස්සු තමන්ගේ ධනය මතු ප්‍රයෝජනය සඳහා ගන්න තැම්පත් කරපුවා තමයි නිදන් කියලා කියන්නේ අම් ගුඩ් ආෆ්ටර්නූන් මේ මේ හරි ෆාම් ෂොප් එකක් තියෙනවද? චිකන් ගන්න නම් පොඩ්ඩක් එහාට යන්න ඕන. එක්ස් ගන්න නම් මේ පාරේ එහා පැත්තේ කඩෙන් ගන්න පුළුවන්. එහා පැත්තේ කඩේ බිත්තර අද විකුණන්නේ නෑලු. මාසි පොය නිසා. මේ ටිකක් එහාට වෙන්න කිව්වේ ගොඩක් දුරයිද? ඔයාලා ගෙදර ඉන්න කාට හරි කියලා ගෙන්න ගන්න. උඟ දුර පයින් යන්න තියෙනවා. Thank you. අනේ ඔයාගේ නම්වත් අහන්න බැරි වුණා. කොහොමත් මම මේ වීකෙන්ඩ් එකේ මෙයාවත් එකගෙන මේ පැත්තට එන්න හිටියේ. ගොඩක් සමාවෙන්න.
මෙයාලගේ බීලුවක් නිසා ඔයාලටුනේ කරදරේට. ක්‍රිෂ්ණා ආන්ටිට සෝරි කියන්න. සෝරි. යා. ආඩම්බරකාර ගෑණි නේද? මේ හරිය බිත්තර ගන්න තැනක් තියෙනද ෆාම් ෂොප් එකක්? බිත්තර ගන්නම් ඉතින් ෆාම් ෂොප් එකකට ම යන්න ඕනේ නැහැ ඉතින්. අපි ගාවත් බිත්තර තියෙනවා. හැබැයි ටිකක් ඝන. ගණන් කිව්වේ කීයක් විතරද? ගණන් කිව්වේ එක පිටරයක් රුපියල් 20ක් වෙනවා. මේ කඩේත් රුපියල් 18යිනේ. මේක කඩේ නෙමෙයිනේ. කැමති නම් රුපියල් 20ක් දීලා පිටර ගන්න පුළුවන්. ඕනනම් පහක් වුණත් අපිට දෙන්න පුළුවන්. කැමති නැත්නම් ඉතින් කිලෝමීටරයක් පයින් ගිහිල්ලා ෆාම් ෂොප් එකට ගිහිල්ලා පිටර තෝරගෙන බේරගෙන ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කමක් නැහැ එහෙනම් දෙන්න. කීයද? පහම දෙන්නකෝ. පහට 100. Thank you.
ශික්. දැන් කොහමද ඩ්‍රෝන් එක ගන්නෙ? එළියට යන්නත් බෑ. අම්ම යනකන් ඉතින් ඇඳ යටටම වෙලා තමයි ඉඳ වෙන්නේ. ඩ්‍රෝන් එක අරන් එන්න. ඇයි තාත්තේ? මොනවාරි දෙයක් ඇහුවම ළමයා ප්‍රශ්න අහන්න එපා. කීව දේ කරන්න. යන්න. අල්මාරියට දාලා ලොක් කරන්න. අනේ තාත්ති මං ඕක යවන්නේ අහලපාල විතරයිනේ. ළමයෝ මේවා ගෙවල් ඇතුළේ යවන්න බෑනේ. කොහොමත් යවන්න ඕනේ එළියේ. අවසරයක් නැතුව මේවා උඩරින්න එපා කියලා නිවුස් වලට කිව්වා. එච්චරයි. ආය මගෙන් ප්‍රශ්න අහන්න එපා. ඔලොක තියෙන දෙන්න. මේ අහලපාල යවුවට ප්‍රශ්නයක් නැහැනේ. අනික හැමෝම දන්නවනේ මෙයාලා මේකෙන් සෙල්ලම් කරන්න කියලා. මන්ත්‍රීතුමාට විච්ච ලැජ්ජාව නිසා මන්ත්‍රීතුමා මේ ළමයින්ට මොනවාරි කරන්න බැරි නෑ. පස්සේ පරිස්සම් කරන්නට හොඳ නැද්ද කල්තිම පරිස්සම් වෙන එක? නැත්නම් මේක නැති වුණා කියලා මේ ළමයින්ට සෙල්ලම් කරන්න බැරි නෑ. ලේසියෙන් අහුවෙන එක නම් කුඩු කරන රටක් මේක. අන්න ඒක හොඳට ඔය ඔළුවට දා ගන්න ඕනේ. තේරුණාද? කරපොත් එක්කරි මොකෙක් කරි ඇඟේ දිව්වා තමයි. හොරකමක් කළා මාවත් බය කළා තව වෙනව මෙතන කියවන්න. ඉන්නකෝ තාත එනකන්. අනේ සෝරි මල්ලි. හරි කමනේ කමනේ ප්‍රශ්න නැහැ. මේ අපිට පොඩ්ඩක් ගේට්ටු අරගන්න කියලා කමනේ. අයියා තමයි මම ඕමින්.
ඕ කැරලා වහලා තියෙන යන්න. ආ මේ මනුලා කොහරද යන්නේ? හරි හරි කට්ටිය නම් ආවා. දැන් ඉතින් දෙයියනේ කියලා වැඩි දෙම හරියට ගිරෙන්න ඕනේ. ටක් ගටක් කලික් මං කරා.